අයිබුවන් ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වෙන්න කියලා ඔගොල්ලෝ හැමෝටම. සුකිණි එහෙම නැතිනම් කූසා වලින් පහසුවෙන් සුප් එකක් හදාගන්න විදිය තමයි අරාබි ක්‍රමයට. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා මේ විදියට කූසා ටික හොඳින් සෝදලා දෙපැත්ත පොඩ්ඩක් කපලා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ටිකක් ලොකු කෑලි වලට කපලා මේක තඹ ගන්න ඕනේ. හරිම ලේසියෙන් පහසුවෙන් ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් අඩුවෙන් හදාගන්න පුළුවන් සුප් එකක් තමයි. ඒ වගේම පෝෂණ ගුණය ඉතාමත්ම වැඩි ආහාරයක් තමයි සුකිණි කියන්නේ. එහෙම නැතිනම් අරාබියෙන් කූසා කියලා කියන්නේ. මේකට අවශ්‍ය වෙනවා කුකින් ක්‍රීම් ටිකක්. ඉතින් ඔයාලට කුකින් ක්‍රීම් නැත්තම් ලංකාවට පොල් කිරි ටිකක්, එහෙම නැතිනම් අපි බොන පොල් ෆුල් ක්‍රීම් මිල් ටිකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ විදිහට වතුර ටිකක් එකතු කරලා ඊට පස්සේ අපි මේක තැම්බ ගන්නවා. මේක ඉක්මනින්ම තැම්බෙනවා. ඔන්න දැන් ඉතින් තැම්බිලා තියෙන්නේ විනාඩි 5ක් 6ක් යනකොට මේක තැම්බෙනවා. ඊට පස්සේ අපිට මේක පොඩ්ඩක් නිවුනහම බ්ලෙන්ඩ් කරන්න ඕන. මේ විදිහට ඉක්මනින්ම බ්ලෙන්ඩ් වෙනවා. අපිට මේකට අවශ්‍ය වෙනවා ඊළඟට සුදු ලුණු, ගාගට සුදු ලුණු මේක හැන්දක් විතර, කුකින් තෙල් වලින් මේක හැන්දක් විතර අවශ්‍ය වෙනවා. කැමති වර්ගයක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. අමතරව රසය අනුව ලුණු සහ ගම්මිරිස් ටුට්ටක් තමයි අවශ්‍ය වෙන්නේ. දලල් කෝන් ඔයිල් තමයි මම මෙතෙන්ට ගත්තේ, මේක අරාබි රිසප් එකක්. ඊට පස්සේ ඒකට සුදු ලුණු මේක හැන්දක් එකතු කරලා මේ විදිහට රන්වන් පාට වෙන්න ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ අපි බ්ලෙන්ඩ් කරගත්තු සුකිණි ටික එකතු කරගන්නවා. විනාඩි 6ක් 7ක් වගේ කාලෙකදී ඔයාලට මේ වටිනා සුප් එක හදාගන්න පුළුවන්. මේ විදිහට එකතු කරලා ඊට පස්සේ මේක හොඳින් උණු වෙනකොට අපිට පුළුවන් කුකින් ක්‍රීම් කෝප භාගයක් එකතු කරගන්න. ඉතින් ෆුල් ක්‍රීම් මිල්ක්, එහෙම නැතිනම් පොල් කිරි වගේ දේවලුත් ඔයාලට ආදේශ කරගන්න පුළුවන්. ඊට පස්සේ රසය අනුව ලුණු, ගම්මිරිස් ටිකක් එකතු කරගන්න. ඒක එකතු කරගත්තේ ගම්මිරිස් කුඩු තමයි. අඩුම අවශ්‍ය දේවල් ප්‍රමාණයක් තමයි මේකට එකතු වෙන්නේ. ඉතින් ඒක නිසා ඕනම කෙනෙකුට රසබල්ලා හදාගන්න පුළුවන් අරාබි සුප් එකක්. පුංචි අයට, ඒ වගේම මහලු අයට, රෝගියෙකුට, ඕනම කෙනෙකුට මේ සුප් එක ඉතාම පෝෂණීය සුප් එකක්. මෙන්න මේ විදියට තමයි අවසන් කරන්නේ. ඉතින් ඊට පස්සේ කුකින් ක්‍රීම් ටික මේ විදියට එකතු කරගන්නවා. ඒක ගොඩාක්ම රසයි කුකින් ක්‍රීම්ම එකතු කරගත්තාම. ඊට පස්සේ තව විනාඩි 2ක් විතර මේක කුක් කරලා ඊට පස්සේ අපිට පුළුවන් රස බලන්න. මම හිතනවා මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙයි කියලා. වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඔන්න ඉතින් හදාගෙන ඉවරයි. හැමදාමත් මගේ වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ආදරණීය ඔයාලට ගොඩක් ස්තුතියි. ගිහින් එන්න. Don't forget subscribe and like share. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.